මේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී ඔබට ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව මම ජයන්ත කෝවිලගොඩගේ අපෙන් බොහෝ දිනකු විමසුවා අද දිනේදී කියන්නේ 2023 ජූලි 27 වෙනිදා බොහෝ කාලයකට පසුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අධි ප්‍රමාණය වෙලා තිබෙනවා මේ රැල්ල ඉදිරියටත් ක්‍රියාත්මක වේවිද රුපියල අව ප්‍රමාණය වීම අනිත් පැත්තට හැරුණද අපි මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව තමයි ඔබට අවබෝධයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අද දිනේදී ඒ කියන්නේ ජූලි 27 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත වලට අනුව ඇමරිකානු ඩොලර එක ගණන් විල රුපියල් 322.80යි විකුණු බිල රුපියල් 335.80යි ඒ කියන්නේ ජූලි 26 වෙනිදා ඊයේ දිනට සාපේක්ෂව සුළු වශයෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් අධි ප්‍රමාණය වෙලා තිබෙනවා ඊයේ දිනේදී ගණන් විල රුපියල් 323.60යි විකුණු බිල රුපියල් 337.17යි ජූලි 4 වෙනිදා ඉඳලා අඛණ්ඩවම යම්කිසි ප්‍රමාණයකින් රුපියල අව ප්‍රමාණය වුණා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඊයේ දිනිය දක්වා. ඒතර අද දිනේදී තමයි සුළු වශයෙන් මේ අධි ප්‍රමාණය වීම සිද්ධ වෙලා තිබෙන්නේ. අපි මීට කලිනුත් ඔබට කියලා තිබෙනවා මේ වන විට විනිමය වෙළඳ පොලේ මේ ඩොලරේ යගේ රුපියලේ යගේ තීරණය වෙන්නේ නිදහසේ. හැබැයි ඒක සම්පූර්ණම ඉල්ලු මහා සැපයුම බලවේග වලට අනුව නිදහසේම තීරණය වෙනවා කියලා කියන්න බෑ. වරින් වර ශ්‍රී ලංකා මහ බැංකුවත් මේ විනිමය වෙළඳ පොලට මැදිහත් වීමක් කරනවා යම් යම් උච්චාවචනයන් පාලනය කිරීම සඳහා. එතකොට ශ්‍රී ලංකාවේ විනිමය වෙළඳ පොල දිහා බැලුවම අපිට පේන අනිත් කාරණේ තමයි විශාල විනිමය වෙළඳ පොලක් නෙවෙයි ලංකාවේ තිබෙන්නේ. මේ කුඩා විනිමය වෙළඳ පොලේ හැසිරීම ඉතාමත්ම සියුම් කාරණාවලින් වෙනස් වෙන්න පුළුවන්. එක දිනකදී ඛනිජ තෙල් සංස්ථාවට අවශ්‍ය තෙල් ගේන්න වෙළඳ පොලෙන් යම්කිසි ඩොලර් ප්‍රමාණයක් ලබා ගත්තොත් එතකොට ඒ බලපෑම මත රුපියල අව ප්‍රමාණය වීමේ හැකියාව තිබෙනවා කෙටි කාලීනව. ඒ වගේම යම්කිසි දිනයකදී ඉතාම කෙටි කාලයේදී ඩොලර් ප්‍රවාහයක් මේ විනිමය වෙළඳ පොලට ආවොත් රුපියල අධි ප්‍රමාණය වීමේ හැකියාව තිබෙනවා ඉතාම කෙටි කාලයේදී. එතකොට මේ වන විට මේ හැසිරීම බොහෝ වෙලාවට ඉහළ උච්චාවචනයන් සහිතව තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ ස්ථාවර භාවයක් මේ විනිමය වෙළඳ පොලේ අපිට මේ දිනවල පේන්නේ නැහැ. එතකොට පහුගිය දවස්වල මේ රුපියල අව ප්‍රමාණය උනේ ඇයි දිගින් දිගටම කියන කාරණාවත් එක්ක අපිට අනාගතය පිළිබඳව යම් නිශ්චිත අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒකට ප්‍රධානම හේතුව බවට පත් උනේ පොලි අනුපාතය පහළට ගෙන ඒම. පොලි අනුපාතය පහළට ගෙන ඒමත් එක්ක බැංකුවල පොලි අනුපාත අඩුවීම රටේ සමස්ත පොලි අනුපාතවල යම්කිසි අඩුවීමක් එක්ක ආනයන සඳහා තිබෙන ඉල්ලුම වෙනදාට වඩා වැඩි වුණා. ඒ කියන්නේ ඉම්පෝර්ට් ඩොලර් ඩිමාන්ඩ් එක වැඩි වුණා. ඒකට තවත් හේතුවක් බවට පත් වුණේ ආනයන සීමා ලිහිල් කිරීම. භාණ්ඩ වර්ග 3000කට අධික ප්‍රමාණයකට තිබිච්ච ආනයන සීමා වලින් සැලකිය යුතු භාණ්ඩ ප්‍රමාණයක් නිදහස් කරලා තිබෙනවා මේ වන විට. එතකොට මේකත් එක්ක ඩොලර් ඉල්ලුම සඳහා වැඩි ඉඩකඩක් ඇති වුණා. හැබැයි ඩොලර් සැපයුම එහෙම නැත්නම් ලංකාවට ආපු ඩොලර් ප්‍රමාණය සාපේක්ෂ වශයෙන් ඒ ඉල්ලුමට වඩා අඩුයි. එතකොට ඉල්ලුම වැඩිවීම නිසා තමයි දිගින් දිගටම මේ විනිමය වෙළඳ පොලේ රුපියල අව ප්‍රමාණය වීම සිද්ධ වුණේ. ඊට අමතරව අපි දැක්කා ලංකාවෙන් එළියට අරගෙන යන්න පුළුවන් ඩොලර් සීමාවත් පසුගියදා වැඩි කරා. ඒ කියන්නේ වෙළඳාම සඳහා එවගේම ආයෝජන සඳහා මේ විදිහට අරගෙන යන්න පුළුවන් ඩොලර් සීමාවත් වැඩි කරා. ඒතර මේ කරුණු කාරණාත් එක්ක අපිට පේන දේ තමයි රුපියල මත වෙනදාට වඩා පීඩනයක් ඇති වෙලා තිබෙනවා. ඒ පීඩනය අපි හිතනවා ඉදිරියටත් පවතිවි කියලා. අද දිනේ කියන්නේ ජූලි 27 වෙනිදා මේ රුපියල අධි ප්‍රමාණය උනේ බොහෝ වෙලාවට අර කුඩා විනිමය වෙළඳ පොලක යම් කිසි ඒ කෙටි කාලීන හේතුවක් නිසා විය යුතුයි කියලායි අපි විශ්වාස කරන්නේ. එහෙම නැතුව දිගු කාලීනව රුපියල අනිත් පැත්තට කැරකිලා අධි ප්‍රමාණය වීමේ හැකියාව බොහොම අඩුයි. අපි බලමු ඉස්සරහට මේ තත්ත්වය
මොන විදිහට වෙනස් වේවිද කියලා අපි විශ්වාස කරන්නේ රුපියල මත තිබෙන පීඩනය තවමත් අඛණ්ඩවම පවතින බව. අපි ආරාධනා කරනවා මේ වගේම තොරතුරු මේ වගේම විග්‍රහ නැරඹීම සඳහා subscribe කරන්න ශ්‍රී ලංකා business tv.